ඔබ මේ දකින්නේ ලෝක ඉතිහාසයේ අලුත් කළ මොහොතක්. ඒ නියෂ්ටික හැකියාවන් සහිත බැලස්ටික් මිසයිලයක් පළමු වතාවට රියල් කම්බැට් එකක භාවිතා කිරීම. ඉතින් ලෝකය දැන් නියෂ්ටික යුද්ධයකට තවත් එක් පියවරක් පිටිපසින් තමයි ඉන්නේ. අද අපේ මේ සොයා බැලීම ලෝකයම භීතියට පත් කළ රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාරය ගැන. මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. රුසියානු හමුදා ජයග්‍රහණය ප්‍රමාද කිරීම සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඔවුන්ගේ දිගුදුර මිසයිලවලින් රුසියාව තුළට පහර දීමට අවසර ලබා දෙනවා. ඒ අනුව යුක්‍රේනය විසින් ඇමරිකානු ඇටැක් MS සහ බ්‍රිතාන්‍ය ස්ටෝම් සැඩෝ මිසයිල භාවිතා කරලා රුසියාව තුළට පහර දෙනවා. මේ තමයි සමස්ත යුද්ධයේම හැරවුම් ලක්ෂ්‍යය. මොකද ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය අවිවිශේෂඥයන් චන්ද්‍රිකා පද්ධති, රේඩාර් පද්ධති භාවිතා නොකර යුක්‍රේනයට මේ මිසයිල දියත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා යුක්‍රේනයේ ඉඳන් රුසියාවට පහර දීමක් තමයි මේ වෙන්නේ. යුක්‍රේන ප්‍රහාරයට ප්‍රතිචාර විදියට නේටෝව අපේක්ෂා කළේ රුසියාව විසින් නිතරම සිදුකරන ප්‍රබල මට්ටමේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්. ඒක නිසා දරුණු මට්ටමේ ප්‍රහාරයක් අපේක්ෂාවෙන් ගොඩක් බටහිර රටවල් යුක්‍රේන එම්බසි වසා දමනවා. හැබැයි 21 වෙනිදා රාත්‍රියේදී රුසියාව මුළු ලෝකයටම භයානක පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි මේ රාත්‍රී අහස ආලෝකමත් කරමින් කඩාගෙන වැටෙන ගිනි බෝල. තවත් විදිහකට කිව්වොත් රටක් තවත් රටකට එරෙහිව බහුයුද ශේෂ වලින් සන්නද්ධ නියෂ්ටික හැකියාවන් සහිත බැලස්ටික් මිසයිලයක් යුද්ධයකදී පළමුවරට භාවිතා කිරීම. ආරම්භයේදී මේ මිසයිල ප්‍රහාරය ගැන විවිධ මත ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. සමහර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා මේ ප්‍රහාරය රුසියාවේ ප්‍රබලතම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය වන RS-28 සාමට් මිසයිල ප්‍රහාරයක් බව. ඒ වගේම තවත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ මිසයිල ප්‍රහාරය අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් විදියට. නමුත් ඇමරිකාව විසින් තමයි මේ පිළිබඳව පිළිගන්න පුළුවන් තොරතුරු ලෝකයට අනාවරණය කළේ. ඒකට හේතුව බැලස්ටික් මිසයිල ප්‍රහාරයට කලින් රුසියාව විසින් ඇමරිකාව දැනුවත් කරලා තියෙනවා නියෂ්ටික නොවන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල කරන බව. දැන් ඔයාලට යම් කුතුහලයක් එනවා ඇති, ඇයි මේ එකිනෙකාට එදිරිවාදී යුද බලවතුන් දෙන්න තොරතුරු හෝමාරු කරගන්නේ කියලා. ඇමරිකාව සහ රුසියාව තමයි ලෝකයේ ප්‍රබලතම නියෂ්ටික බලවතුන්. මේ රටවල් දෙක සතුව තියෙන නියෂ්ටික ආයුධවලට පුළුවන් ලෝකය කිහිප වාරයක් විනාශ කරන්න. මේ වගේ ඉතාම ඉහළ නියෂ්ටික යුද අවධානමක් පවතින අවස්ථාවක ප්‍රථම නියෂ්ටික ප්‍රහාරය එල්ල කිරීමේ වාසියේ අවධානම මේ රටවල් දෙකටම තියෙනවා. ඉතින් යම් හේයකින් රුසියාව එල්ල කළ නියෂ්ටික හැකියාවන් සහිත බැලස්ටික් මිසයිල ප්‍රහාරයේ ඉලක්කය සහ මිසයිලයේ අන්තර්ගතය පිළිබඳ ඇමරිකාවට දැනුම් නොදීම තුළින් ඇමරිකාවට හෝ ඇමරිකානු යුද කඳවුරට එල්ලවන නියෂ්ටික ප්‍රහාරයක් විදියට මෙය සලකන්න පුළුවන්. එහෙම වුණොත් ඇමරිකාව නියෂ්ටික ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. හැබැයි ප්‍රහාරයට කලින් රටවල් දෙක අතර තොරතුරු හෝමාරු වීම නිසා ඒ අවධානම වැළකෙනවා. ඇමරිකාව ප්‍රකාශ කරන විදිහට මේ මිසයිල ප්‍රහාරය අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් නෙමෙයි. මේ මිසයිල ප්‍රහාරය IRBM ප්‍රහාරයක්. ඒ කියන්නේ ඉන්ටර්මීඩියට් රේන්ජ් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්. රුසියාව සතු තවමත් පරීක්ෂණාත්මක මට්ටමේ පවතින 9M729 ඔරෙෂ්නික් IRBM ප්‍රහාරයක් තමයි මේ විදියට යුක්‍රේනයේ ඩෙනීප්‍රෝ වල තියෙන යුද කාර්මික ප්‍රදේශයක් මනසා දමන්නේ. කිලෝමීටර් 5500කට ආසන්න මෙහෙයුම් පරාසයක් තියෙන ඔරෙෂ්නික් මිසයිලය නවත්වන්න පුළුවන් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් ලෝකයේ කිසිම රටක් සතුව නොපවතින බව තමයි වාර්තා වෙන්නේ. තනි තනිව ඉලක්කවලට පහර දෙන්න පුළුවන් යුද ශේෂ 6-8 අතර ප්‍රමාණයකින් මේ මිසයිලය සන්නද්ධ කරන්න පුළුවන්. පැයට කිලෝමීටර් 13,000ක වේගයෙන්, ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 11 ගුණයක වේගයෙන් ඉලක්කය කරා ළඟා වෙන මේ හයිපසොනික් මිසයිලයට රුසියාවේ ඇස්ට්‍රකාන් වල ඉඳන් යුක්‍රේනයේ ඩෙනීප්‍රෝ දක්වා ගමන් කිරීම සඳහා විනාඩි 15කටත් අඩු කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. මේ මිසයිල ප්‍රහාරයත් සමග යුක්‍රේන පාර්ලිමේන්තුව සහ බටහිර රටවල් වල යුක්‍රේන එම්බසි තාවකාලික වසා දැමීමට කටයුතු කරලා තියෙනවා. මීට අමතරව යුක්‍රේන හමුදා ප්‍රධානීන් සහ නේටෝ ප්‍රධානීන් අතර හදිසි රැක්සීමක් බ්‍රසල්ස් නේටෝ මූලස්ථානයේදී පවත්වා තිබෙනවා. වාර්තා අනුව පේන්න තියෙන්නේ බටහිර රටවල් වලට පිළිතුරු නැති තවත් ප්‍රබල අවියක් රුසියාව මේසේ මත තැබූ බවයි.
හිටපු ඔස්ට්‍රියයානු විදේශමාත්‍ය කරීන් නීසල්තානුව ලෝකයට හිතාගන්න බැරි තවත් අවි විශාල ප්‍රමාණයක් රුසියානු අවිගබඩා තුළ පවතිනවා. ඒ වගේම රුසියානු හයිපොසොනික් මිසයිලවලටත් අභියෝග කරන නව මිසයිලයකින් රුසියාව යුක්්‍රයන් ඉලක්කවලට පහරදීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ ගැනත් විස්තරරන් අපි ඉදිරි වීඩියෝ එකින් හමුවමු.